මොදේ පුතේ මම දැන් සෝදානම් වෙනවා අවිදුර දෘෂ්ටිකත්වයේ සාකච්ඡා කරන්න. අපි දුර දෘෂ්ටිකත්වයේ සාකච්ඡා කරා අවිදුර. මොකද මේ අවිදුර කියන එකේ තේරුම ළඟ කියන අදහස. විදුර කිව්වේ දුරනේ. දුර දෘෂ්ටිකත්වයේනේ. එහෙනම් මේක ළඟ. එතකොට ළඟ පේනෝ. දෘෂ්ටිකත්වය කියන්නේ පේනෝනේ. එහෙනම් මෙයිට ළඟ පේනයි. එහෙනම් අවිදුර දෘෂ්ටිකත්වයේදී මොකද වෙන්නේ? ළඟ පේන. එහෙනම් මෙයාට දුර නොපෙනි. ඕක තමයි හේතුව. ඉතින් මම මතක තියාගන්න ක්‍රම දෙකක් ඕගොල්ලන්ට කිව්වා. ඒ ක්‍රම දෙකෙන් ඕන විදිහකට ඔබට මතක තියාගන්න පුළුවන්. ළඟ පේනවායි කියන්නේ ගැටලුවක් නැහැ. මෙන්න වාචය මේ ළඟ ඉඳලා එන කිරණ හරියට දෘෂ්ටි විතාණය මත පතිත වෙනවා. එහෙනම් ළඟ පේනයි. දැන් දුර පේන්නේ නැහැ කියන්නේ ඕගොල්ලන්ට මම කිව්වා දුර ඉඳලා කිරණ අපි ගන්නේ සමාන්තරගත වෙනවායි කිව්වොත් ඈත ඉඳලා එන හින්දා දැන් ඒක පේන්නේ නැහැ. මේ සමාන්තරගත වෙන කිරණේ හරියට පේන්නේ නැහැ. ඇයි? දුර දෘෂ්ටිකත්වයේ එකතුණේ කිරණේ දුරින්. එහෙනම් ළඟ දෘෂ්ටිකත්වයේ කිරණ එකතු වෙන්නේ මේ වගේ ළඟින්. දැන් දෘෂ්ටි විතාංග ඉදිරියෙන් ඉහළින්. ඉතින් එහෙනම් පේන්නේ නැහැ. එතකොට මේ අපට තියෙන හේතුව තමයි මෙයාගේ අක්ෂිගෝලයේ ලොකුයි අපි ඉස්සල්ලා කිව්වා වගේ. ඉස්සරලා අක්ෂිගෝලයේ කෙටි දැන් අක්ෂිගෝලය විශාලයි. මේකට මේ නාභිදුර වැඩි කරගන්න බෑ. නාභිදුර වැඩි කරගන්න බෑ. ඒ කියන්නේ වක්‍රතාවය අඩු කරගන්න බෑ අවශ්‍ය ප්‍රමාණයට. ඒ කාටේ තියෙන වක බව අඩු කරගන්න බෑ අවශ්‍ය ප්‍රමාණයට. වක්‍රතාවය අඩු කරගත්තොත් වකවීම අඩු වුණොත් මෙහෙම ඇදෙනවා උඩට කාචේ. එතකොට නාභිදුර විශාලාගයක් වෙනවා. එතකොට ඈතට තල්ලු වෙලා යන්න ඕන. ඕක කරගන්න බැරි කම තමයි තියෙන්නේ. එතකොට දැන් අපි කරන්න උපක්‍රමය මොකද්ද? මේ කිරණ දෙක පුළුවන් තරම් ඈත් වෙන්න ඕන. අපි දන්නවා පුතේ අභිසාරී කාච වලින් කරේ සමාන්තරව මොනවාරි එන කිරණ එකට එකතු කරානේ. අපට මතකයි කිරණ ඈත් කරන කාච වර්ගයක් තියෙනවා. කවුද? දී අවතල කාචයකට මෙහෙම සමාන්තර කිරණ දෙකක් දුන්නොත් අපි දන්නවා මෙහෙම ඈත් වෙනවා. අපසාරී. එහෙනම් අපට පුළුවන් මෙතන මේ කිරණ දෙක තව ටිකක් ඈඩ් කරලා මේ කාචයට ලබා දෙන්න. එහෙනම් මම මේ වගේ ගන්න. මෙන්න මම මෙතෙන්ට ගන්නෝ දී අවතල කාචය. නැත්තම් අපට පුළුවන් පුතේ අපසරණ මාර්ග ලබා ගන්නත් පුළුවන් මේ ආකාරයෙන්. එතකොට මේ එන අපි සමාන්තර කිරණ දෙකක් මම මෙහෙම ගන්නු. ඒ කිරණ දෙක මෙතනින් අපි අක්ෂය කොහොම ඇන්දොත් මෙතනින් අර තිබුණට වඩා ඈතට ගිහින් වෙනවා. අපසාරී කරනවා. ඊට පස්සේ මේක දෘෂ්ටි විතානේ මත පතිත වෙනවා. එහෙනම් අපසරණ මාවක කාචයක් පැලඳීම මේකට පිළියමක් බවට පත් වෙනවා. උපැස්සියොලක් සඳහා. අපිට මේක පෙන්නුම් කරන්න නම් දී අවතර කාචයක් අරගෙන පෙන්නන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට භාවිතා කරන්නේ අවතල කියන වචනේ. එහෙනම් ඔබට තවත් මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා. මේක අවතර නම් අවිදුර. අයන්නේ අයන සෙට් වෙනවා අවිදුර. නැත්තම් වචන දෙකෙන් මතක තියාගන්න පුළුවන් දුර දෘෂ්ටිකත්වයේ කිරණ එකතු වෙන්නේ දුරින්, ළඟ දෘෂ්ටිකත්වයේ කිරණ එකතු වෙන්නේ ළඟින්. ඔය ආකාරය. එතකොට පුතේ මේකත් එක්කම ද අවිදුර දෘෂ්ටිකත්වයේ කිව්වොත් මම තව කාරණයක් මතක් කරනවා. අපිට තව දෘෂ්ටික දෝෂ තියෙනවා පුතේ. විසම දෘෂ්ටිකතාව ඔබ දැක්කලා ඇති. සමහර ගමේ ගොඩේ ඇවිදිනකොට, නගරේ ඇවිදිනකොට අමුතු වර්ගයේ උපැසි වලල් පැනපු කට්ටිය ඉන්නෝනේ. ඒ කියන්නේ ඒක දිහා බැලුවම අපිට නිකන් අමුතු නිකන් මහ විශාලව පේ ඇස් දෙක නිකන් මේ වෙලාවෙ පේන්නේ නිකන් ඝනකම් කාජ. අන්න ඒ කට්ටියට තියෙන විසම දෘෂ්ටිකතාව. ඒ විසම දෘෂ්ටිකතාවේ කියන්නේ මේ සත්‍යයේ ඉස්සරහා තියෙන සත්‍යය හෝ ඇතුලේ තියෙන කාචය ඒකාකාරී නෑ. දැන් අපි හිතන්නේ මේක ඒකාකාරීනේ. එහෙම ඒකාකාරී බවක් නැහැ. එහෙම ඒකාකාරී බවක් නැති හින්දා මොකද වෙන්නේ අපට? ඒ අර මේ හරියාකාර ප්‍රතිබිම්බය කියලා දෘෂ්ටි විතානේ මත පතිත වෙන්නේ නැහැ. එහෙම වෙනකොට අපි සිලින්ඩර ආකාර කාච පලෙන් සයිකෝප්‍රැසි වල පැනවීමෙන් දෝෂේ යම්තරක් දුරට මඟහරව ගන්න පුළුවන්. අවසාන වශයෙන් අපි අහලා තියෙන තව රෝගයක් වර්ණාන්ධතාවය. කියන්නේ වර්ණ අන්ධ වෙනවා. කියන්නේ පේන්නේ නැතුව හරිනවා. අපි දන්නෝ නිල්, කොළ, රතු වර්ණ ලබා දෙන අයඩොක්සීන් කියන වර්ණක හේතු සෛලවල තියෙනවා වර්ණක තුනක්. ඒවා නැති වුණාට පස්සේ අපිට ඒ වර්ණ හඳුනා ගන්න බැරි වෙනවා.
ඉතින් ගොඩක් වෙලාවට මේ වර්ණ තුනේ රතු සහ කොළ වර්ණාන්තතාවයේ තමයි සාමාන්‍යයෙන් ළමයිට දරුවන්ට වැඩිහිටියන්ට පේන්නේ නැතිව අරින්නේ ඒක ලොකු ගැටලුවක්. ඉතින් ඕකට හේතුවත් ලිංග ප්‍රතිපද නිලීන ඥානයක් නිසා තමයි මේක ඇති වෙන්නේ. ලංකාවේ සහ ලෝකේ වැඩිපුරම තියෙන රතු කොළ වර්ණාන්තතාවයේ රතු සහ කොළ වර්ණ අඳුර ගන්න බැ සමාහලට නෝනට බනින වෙලාවල් තියෙන මහත්තයා රතු පාට ෂර්ට් එකක් ගේන එකම නෝන අරන්ගෙන කොළ පාට එකක් මොකෝ එහෙට වර්ණ දෙක අඳුර ගන්න හැකියාවක් ඇත්තේ නෑ මම ඊට පෙරත් කතා කරා ඉතින් රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී වර්ණක නිරීක්ෂණය කිරීම ඉතාම වැදගත් වෙනවා මොකෝ රතුයි කොළයි සහ කහ වර්ණ තුන තමයි මාර්ග සංඥා සඳහා භාවිතා වෙන්නේ මං හිතනවා ඔබට වීඩියෝ තුනකින් ඇහි ව්‍යුහය ගැන මම කතා කරා දුෂ්ටික දෝෂ ගැන කතා කරා අපට විභාගයට වැඩිපුරම වෙන සංකීර්ණ කොටස් ටික ලබා දුන්නා මේ කොරෝනා සමයේ මගේ ළඟ තියෙන පහසුකම් යටතේ ඔබට යම් දෙයක් කරායි කියලා මම හිතනවා ඒ හින්දා ඔබට මේකේ නැවත නැවත නිරීක්ෂණය කිරීම තුළින් විශේෂ කරුණු නැවතත් ආවුරු කරගන්න පුළුවන් හැකි පමණ ඔබේ අපට ඉන්න දරුවෝ දැනුවත් කරන්න ඒ කට්ටියටත් පිටුවහලක් වෙයි මේ අධ්‍යාපන ක්‍රමය ලබා ගැනීම සඳහා